තවත් දේශීය පුවත් දැන් අධික වර්ෂාවත් සමග පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට අවශ්‍ය මුදල් දැනටමත් මහා භාණ්ඩාගාරය මගින් නිකුත් කර අවසන් අතිරේක මුදල් ලබා දීමටත් අනුමැතිය හිමි වී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගම්මතුර තත්ත්වයක් ඒ වගේම නායෑමේ අවදානමත් ඇති වෙලා තිබෙනවා ප්‍රධාන වශයෙන්ම ජනතාව මුදවා ගන්න වැඩසටහන සඳහා ප්‍රමුඛතාවය ලබා දීලා සියලුම ආරක්ෂා අංශවල සහයෝගයත් සහිතව මේ වන විටත් ඒ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා මෙම පීඩනයට පත්වන ජනතාවට කෑම ලබා දීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඊයේ දිනෙත් අද දිනෙත් අපි යොමු කරනවා දිශාපතිවරුන් වෙත ලබා දෙනවා ඒ වගේම අපි සියලුම රාජ්‍ය නිලධාරීන් උපදෙස් ලබා දීලා තිබෙනවා මේ ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සපයන්න කියලා රාජ්‍ය විදියට අවශ්‍ය සියලුම මුදල් ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙතත් ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතත් යොමු කරලා තිබෙනවා අතිගරු ජනාධිපතිතුමන් අපි වෙත උපදෙස් ලබා දීලා තියෙනවා අවශ්‍ය වන අතිරේක මුදල් සියල්ලම මහා භාණ්ඩාගාරය මගින් ලබා දෙන්න එකගත්තේ පළ කරමි ඊශාන දිග මෝසම තවදුරටත් සක්‍රියයි වැසි තත්වයක් වර්ධනය වෙන ලකුණු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එච් එස් කාර්යවස මහතා පවසායි ईशान दिख मौसम कारण तत्वी विटिम विट मे एम सुलाम प्रवाहे तेक् तरंगाकारे सुलसुल कलंबीम एतिवेनो ये समाट अड़ुपीरण तत्व लंका वारा वगे अनो ईशान दिख मौसम कारण तत्व मेनिसा सक्रिय उना वेडिवशेन वर्षापत निलबेन पुडुवं ईशान दिख मौसम कारण तत्वी कलंबिल तिबुना हो नतु हो बोहो दुरट दुडक मे कलंबिल अपट लभिन मे मेधावसल වර්ධනය වෙලා යන්නේ ශ්‍රී ලංකාවට පොඩ්ඩක් දකුණු පැත්තෙන් වගේ අපිට වැඩිපුර වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් නැගෙනහිර ඌව උතුරු මැද ඊළාට හම්බන්තොට ඒ වගේ ප්‍රදේශවල ඒ වගේම මධ්‍යම පළාතෙත් විශේෂයෙන් නැගෙනහිර කඳුබෑවුම් ආශ්‍රිත දේශවල මේ වන විට බැලුවාම මේ සාමාන්‍යයෙන් කැළඹිලි තත්ත්වය පොඩ්ඩක් අඩු වෙලා ශ්‍රී ලංකාවෙන් ඈත් වෙලා වගේ තරමක දුරට ඊයේ පෙරේදා එක සලකා බලන විට මේ ටිකක් හොඳ අතර හැරීමක් තමයි කාරණු තත්ත්වයේ පවතින්නේ. ඒ කියන්නේ වැස්ස ටිකක් අඩු වෙලා ගොඩාක් මඩු වෙලා නැහැ. නමුත් තව දුරටත් ඇති වෙන්න පුළුවන් නැගෙනහිර ඌව උතුරු මැද ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශේෂයෙන් මධ්‍ය පළාතේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල මෙන්න මේ වගේ ප්‍රදේශවලට තව දුරටත් වෙසි ඇතිවීමට හැකියාව පවතිනවා. අද දවසේ වුණත් 2021 වගේ වෙන විට තව නැවතත් එවැනි අවස්ථාවකින් වැස්ස වැඩි වීමට හැකියාවක් පවතිනවා. අයහපත් කාලගුණයේ හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි වූ සිසුන් සඳහා ඉදිරියේදී විශේෂ විභාගයක් පැවැත්වීමේ තීරණයක්. අයහපත් කාලගුණික තත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රසක ජන ජීවිතයට බාධා එල්ල විය. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ටද විභාග මධ්‍යස්ථාන කරා යාමට නොහැකි වාතාවරණයක් උද්ගත විය. මේ හේතුවෙන් ඊයේ සහ අද දිනවල විභාගයට පෙනී සිටීමට නොහැකි වූ සිසුන්ට සාධාරණයේ ඉටු කිරීම සඳහා ඉදිරියේදී විශේෂ විභාගයක් පැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් WMNJ පුෂ්පකුමාර මහතා නිවේදනය කරයි. වයඹ ඌව මධ්‍යම යන පළාත්වල ප්‍රදේශ කිහිපයකින් මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පවසයි. ඊයේ තෙක් අකණ්ඩව විභාගය සඳහා පැමිණි එහෙත් අයහපත් කාලගුණික තත්වයේ හේතුවෙන් ඊයේ සහ අද විභාගයට නොපැමිණි සිසුන් සම්බන්ධයෙන් තොරතුරු විභාග මධ්‍යස්ථාන හරහා ලබාගෙන තිබේ. 19.11 දුරකථන අංකය ඔස්සේද පැමිණිලි ලැබී ඇත. එම තොරතුරු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා කියා සිටි. අයහපත් කාලගුණයේ හේතුවෙන් ඊයේ සහ අද අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි වූයේ නම් ඒ පිළිබඳ තොරතුරු 19.11ට දැනුම් දෙන ලෙසද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ඉල්ලීමක් කරයි. ජලගැලීම් තත්ත්වයේ හමුවේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලයේ මණ්ඩපය හැර සෙසුපීට ලබන පළමු වෙනිදා තෙක් తాවකාලිකව වසා දැමේ. කලා හා සංස්කෘතික පීඨය, වාණිජ හා කළමනාකරණ පීඨය, විද්‍යාපීඨය, කෘෂි විද්‍යාපීඨය ඇතුළු සියලුම පීඨවල කටයුතු ලබන පළමු වෙනිදා තෙක් తాවකාලිකව නතර කරන බව ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය දැනුම් දෙයි. ජනවාරි 2 වෙනිදා සිට එම කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතයි. අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විමර්ශන වාර්තාව අගවිනිසුරුවරියගේ නීතිඥයන්ට බාර දෙයි. මේ පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය කතානායක චන්දිම විරක්කොඩි මහතා. විශේෂ කාරක සභාව විසින් සිදු කරන ලද පරීක්ෂණයට අදාළ වූ වාර්තාව දෙසැම්බර් මාස 8 වන දින පාර්ලිමේන්තු සභාගත කරනු ලැබුවා. එකී වාර්තාව භාෂා තුනෙන්ම ඊයේ වන විට මහ ජනතාවට නිකුත් කරනු ලැබුවා.
दारु अग्रवित कार सुनिए के पार्श्व वेनवेन इसमें के नियोजितान इसी वार्ता से दबात पार्लियामेंट के लाभांग स्वागत है बाव दरवाज़ को लेके बनो इसी वार्ता भाषा सुनने में निशुल्क छोटे तीन बाबा प्रकाश करान दो नीति विरोधी संक्रमण आवम केरी में टपियावर पालमु वैदेशिक हानात आरंभी ऑस्ट्रेलिया वटर श्रीलंकावें सिद्धुवन नीति विरोधी संक्रमण आवम केरी में संधा तावदुरतात गतियुत पियावर संबंधित साक्षात्कार केरे पालमु वैदेशिक हान राज्य आरक्षक हान नागरिक संवर्धन आमात्यान शेदी पैवत्विना दिराटे ही जेष्ठ निर्दारी उरासक में पालमु वैदेशिक අනවසර සංක්‍රමණ ඇතිවීමට හේතු හඳුනා ගැනීම සංක්‍රමණකරුවන් වළක්වාලීමට දෙරටෙහි සහයෝගිතා උපයාමාර්ග ශක්තිමත් කිරීම මුහුදු සීමාවල ආරක්ෂක උපයාමාර්ග තර කිරීම දෙරටෙහි සුවදකම් වර්ධන ක්‍රියාමාර්ග ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණ මෙම වැඩමුළු අතරතුර රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය බොබ් කාර් යන මහතුරුන් අතර විශේෂ සාකච්ඡාවක්ද සිදු විය हेद हेदियांगे वेटुप इल्लीम वलट रजेन पिलितुरु लबी यत जनवारी पलमुन दासिट इल्लीम इटुकिरीमट महा बांडागार्यात सूदानमे सिटी वेड वर्चन अवश्वनत वर्चन वलट सहभागी नुवान्न राज्य सेवा एक्सत हेद संगमे सभापति पूज्य मुरुत्तेट्टुए आनंद स्वामीन हासे हेद हेदियांगेन इल्लती जनवारी पलवेन क्रियात्मक अति काल दीमना हा अंतर दीमना वैडिकला मैं वैडिकरी में ठहरते हुए अतिकरु जनाधिपति महिंद्रा राजपक्ष मैत्रमागे उपदेश माते महाबांडागारे लेकंतु महा साउक्य में ते माइत्रीपाल तीर्थने मैत्रमा संगमे समग्र कले साक्षात्चाव को पतिवले कसीनी मैं मेने सा पिताम करुणा वेंगा पे हेतने दारेंगे इल्ले හෙටදින පැවැත්වෙන වැඩවර්ජනයට කිසිම දිනදාරියෙක් සහභාගි වෙන්නට එපා ඒ වැඩවර්ජන සහභාගි වීමෙන් අපිට අහිංසක රෝගීන් අමාරු වැටෙනවා විනා ඉල්ලී ලබා ගන්න පුළුවන් කමක් නැහැ අපි සාකච්ඡා සම්මුති මාර්ගෙන් ඉල්ලී ලබා ගන්න තිබෙන නිසා ඔබ අමතර සේවා දීමනා අපි බලාපොරොත්තු ආකාරයෙන් ඉෂ්ට වෙලා තිබෙන නිසා කිසිම වැඩවර්ජනයකට සහභාගි වෙන්න එපා කියන එක මම මේ අවස්ථාවේ හැම අපේ සමාජිකත්වයෙන් බොහොම කරුණාවෙන් කාරණිකව ඉල්ලා සිටිනවා 2012 දෙසැම්බර් 21 වනදාට තව තියෙන්නේ දින 3යි මේ සටහන එදිනට සිදුවෙතයි පැවසෙන ලෝක විනාශයේ තවත් පැතිකඩක් ගැනයි ක්‍රිස්තුපූර්ව 3114 අගෝස්තු 11 වනදා මායාවරුන්ගේ දින දර්ශනීය ආරම්භ වූ බව කියවෙයි इन वसर दहस गणनकट पसुव उदावन दिदहस दुलहे देसेंबर विसेक्वन दा इनाम अनिद्दा इम दिनदर्शनीय अवसन्वन बवद कियवे एहित मायावरुंगी इतिहासय हा दर्शनीय पिलिबंद वसर गणनावक हदैरिम सिदुकल नासा विद्यात्नीन पवसन्ने वक्राकार स्वरूपयक गत मायावरुंगी दिनदर्शनीयट अवसानयक नोमति बवयि इनाम एय एक्किलवरकट पेमिनी विट यलि एतनिन आरंभवन बवयि එමින්ම මායාවරුන්ගේ දර්ශනීය තුල ලෝක විනාශයක් පිළිබඳව කිසිදු සටහනක් නොමැති බවද එම විද්‍යාඥයෝ තහවුරු කරති. NASA ආයතනයේ ආකාශ වස්තුන් පිළිබඳ අධ්‍යනංශ ප්‍රධානී ඩොන් නියුමන්ස් පවසන්නේ පෘථිවියට හානි කරන කිසිදු ග්‍රහ වස්තුවක් මෙතෙක් හඳුනාගෙන නැති බවයි. එනම් ග්‍රහ වස්තුවක් පෘථිවිය ගැටීමෙන් ලෝක විනාශය සිදු විය යන මතය පිළිගත නොහැකි බවයි. දීප්තිමත් එලිසහ උල්කාපාත වර්ෂාවන් පිළිබඳවද දැන් දැන් විවිධ පුවත් අසන්නට ලැබේ. ලෝක විනාශයට ඉඟි කරන එම පුවත් පිළිබඳව NASA ආයතනයේ තාරකා විද්‍යාඥයෙකු වන ඩේවිඩ් මොරිසන් පවසන්නේ මෙවන් කතාවක්. එනම් පෘථිවියේ ගමන් මාර්ගය අමාවක හෙවත් අඳුරු කාල පරිච්ඡේදයක සිදුවන අතර එවැනි කාලවලදී දීප්තිමත් ග්‍රහ වස්තු ආලෝක වස්තුන් ලෙස දැర్చණය වීම ඉතාමත් සාමාන්‍ය දෙයක් බවයි. එම ග්‍රහ වස්තු නිරන්තරයෙන් පවතින අතර ඒවා දැర్చණය වීමේ ස්වභාවය තීරණය වන්නේ පවතින ආලෝක තත්ත්වයේ අණුව බවද එම විග්‍රහය පෙන්වා දෙයි. NASA ආයතනයේ තාරකා අධ්‍යන පීඨයේ ප්‍රධානියෙකු වන ලීකා ගුහර්තා කුර්තා හිරුගේ ගමන් මග මෙම කාලවකවානුවේ උච්ච අවස්ථාවකට පැමිණෙන බව කියා තිබේ. එහෙත්
එය වසර දහස් ගණනකට වරක් සාමාන්‍යයෙන් සිදුවන අතර ලෝක විනාශය පිළිබඳ බියක් ඇති කර ගැනීමට තරම් හේතුවක් නොවන බවද පෙන්වා දෙයි. රත්මලාන ගොළුමඩ මහන්දිය අසල නිවසක් තුලදී පාසල් ගුරුවරියක් හා දරු දෙදෙනෙකු පිළිසීමේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ගුරුවරියගේ ස්වාමි පුරුෂයා පොලිස් අත්අඩංගුවට ගැනේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. පරිගාමකින් අනතුරුව විදෙස් පුවත් බලාපොරොත්තු වන්න.